ඔන්න මේ වීඩියෝකෙන් මම කතා කරන්න යන්නේ අපිට අත්‍යවශ්‍ය වෙන OKX account එකක් විනාඩි ගාණක් අතුරත හදාගන්නේ කොහමද, account එක verify කරගන්නේ කොහමද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ OKX account එකක් හදන ඔයාල හැම කෙනෙකුටම nominee rewards ලබා ගන්න පුළුවන් පුංචිම පුංචි task කිහිපයක් කරලා. එහෙනම් වැඩි කතා බහක් නැතුව මම කියලා දෙන්නම් OKX account එකක් හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඔයාලට කියලා ඉන්නම් OKX account එකක් හදන එකේ තියෙන වැදගත්කම. පළවෙනිම දේ තමයි ඔයාලට nominee crypto ලබා ගන්න පුළුවන් මෙන්න මේ OKX account එකක් හරහා. ඊට අමතරව airdrop සඳහා ඒ වගේම අපිට අන්තර්ජාලයෙන් මුදල් ලොවෙනකොට ඒ මුදල් withdraw කරගන්න මෙන්න මේ OKX account එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයා තාමත් මෙන්න මේ වගේ වටින videos දිනපතා අරගෙන Crypto සිංහල YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැම්ම subscribe button එක touch කරන්න, ඒ වගේම bell icon එක touch කරලා all ලබා දෙන්නත් අමතක කරන්න එපා. මෙන්න මේකේ ඉදිරියට මම අරගෙන යන nominee crypto හොයන්න පුළුවන් අවස්ථා ගණනාවක්ම, ඒක නිසා මතක ඇතුව channel එක subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා. Official link එක තියෙනවා description එකේ, ඒක touch කරගන්න. නැත්තම් link එක comment එකෙත් pin කරලා තියෙනවා, එතනනුත් ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් link එක touch කරාම මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. මේ official link එකෙන් account හදන හැම කෙනෙකුටම rewards ලැබෙනවා කියලා මෙන්න official site එකේ පෙන්වලා තියෙනවා. පල්ලෙහාට යන්න ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ country එක තෝරන එක. මෙන්න මෙතන චූටි ඊතලේ touch කරගන්න. මෙන්න මෙතන search කරගන්න ශ්‍රී ලංකා කියලා. ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ නැත්නම් ඩෙන්ටි කාඩ් එකේ නැත්නම් පාස්පෝර්ට් එකේ ඔයා ශ්‍රී ලාංකිකයෙක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මෙතන ශ්‍රී ලංකා කෙනෙක් ලබා දෙන්න. SRI කියලා මේ විදිහට ටයිප් කරගත්ත ගමන් මෙන්න ශ්‍රී ලංකා කියලා ආවා. මම මේ ශ්‍රී ලංකා කියන එක ටච් කරගන්නවා. ඊළඟට මෙන්න මෙතන චෝටි ටික් එකක් ලබා දෙන්න තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි. මේක ටච් කරාම මේ විදිහට පෙන්වන්නේ මෙන්න මෙතන තියෙන නෙක්ස්ට් කියලා කළු පාටින් බටන් එකක්. මෙන්න මේ නෙක්ස්ට් කියන බටන් එක ටච් කරගන්න. ඊළඟට ඔයාගේ ලොකේෂන් එක කන්ෆර්ම් කරන්න එනවා. ඒ කියන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ID කාඩ් එකේ නැත්නම් පාස්පෝර්ට් එකේ ශ්‍රී ලංකා කියලා තියෙන්න ඕනේ. එහෙමද කියලා මේ අහන්නේ. කන්ෆර්ම් කියන එක ලබා දෙන්න. හරි. ඊළඟට අපිට තියෙන්නේ ඊමේල් එක ඇතුළත් කරගන්න. මෙන්න මෙතෙන්ට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න. හරි. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මම ඊමේල් එක ඇඩ් කරගත්තා. ඔයා ඔෆිෂියල් ලින්ක් එක පාවිච්චි කරලා account එක හැදුවා නම් මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා ටයිප් කරගන්න. ඊළඟට මෙන්න මෙතන තියෙනවා sign up කියලා. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඊමේල් එකට කෝඩ් එකක් ගියා කියලා. දැන් යන්න ඔයා ඊමේල් එකට ඒ කෝඩ් එක ලබා ගන්න. ඔන්න මම මේල් එකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න OKX එකෙන් මට දැන් කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මම මේ OKX කියන මේල් එක ටච් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න කෝඩ් එක තියෙනවා. මේක ටච් කරලා කොපි කරගන්නත් පුළුවන්, නැත්නම් මතක තියාගෙන ඔයාලට ටයිප් කරගන්නත් පුළුවන්. මම ආපහු යනවා වෙබ් එකට. මෙන්න මෙතන enter your email code කියන තැන මෙතන ටච් කරලා පළවෙනි කොටුවේ paste කියන එක ටච් කරගන්නවා. ඔන්න දැන් අපි කෝඩ් එක ඇතුළත් කරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ ඔයාලගේ ෆෝන් නම්බර් එක verify කරගන්න. මෙන්න මෙතෙන්ට ඔයාලගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරගන්න. මුලට බිංදුව නොයොදා ඇතුළත් කරගන්න. මම දැන් ෆෝන් නම්බර් එක ඇඩ් කරගත්තා. verify now කියන එක ටච් කරගන්න. දැන් ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් යනවා. මැසේජ් එක කියන්නේ ඒ මැසේජ් එකේ යන කෝඩ් එක කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න, නැත්නම් මතක තියන් ඇවිල්ලා මෙතෙන්ට type කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මගේ මැසේජ් එකට OKX එකෙන් ඇවිල්ලා තියෙනවා මැසේජ් එකක්. මේක ටච් කරගන්නවා. මෙන්න තියෙනවා කෝඩ් එක. මෙන්න මේක ටච් කරගෙන ඉඳලා කොපි කරගන්නත් පුළුවන්, නැත්නම් මතක තියාගෙන ගිහින්ලා ටයිප් කරගන්න. හරි. මම දැන් කොපි කරගෙන ආවා. මේ පළවෙනි කොටුවේ ටච් කරගෙන පේස්ට් කරගන්නවා. හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. මෙන්න මෙතෙන්ට පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගද්දි අකුරු ඉලක්කම් සහ කැපිටල් අකුරු සිම්පල් අකුරු තියෙන පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. ඒ වගේම හොඳින් මතකිටින පාස්වර්ඩ් එකක් ඇතුළත් කරගන්න. පාස්වර්ඩ් එක ඇතුළත් කරද්දි මතක ඇතුව
විශේෂ චරැක්ටයකුත් ඇතුළත් කරගන්න. ඒ කියන්නේ තරුවක්, කොටුවක්, අර ඇට්ලකුණක් ඒවගේ නැතන් ඩොට් එකක් ඒවගේ විශේෂයකුත් යොදාගන්න. පාස්වර්ඩ් එක ඇතුළත් කරලා නෙක්ස්ට් කියන එක ටච් කරගන්න. හරි, ඔන්න දැන් අපි අකවුන්ට් එක හදාගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඇප් කියන එක ටච් කරන්න. ඊළඟට ඔයාලා ඇපල් දුරකථනයක් පාවිච්චි කරන්නේ ඇප් ස්ටෝර් එකේ නෝබඩ් කරන්නද කියලා අහනවා. ඔයා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් පාවිච්චි කරනවා නම් Google Play Store එකේ නෝපන් කරන්නද කියලා අහනවා. ඕපන් කියන එක ටච් කරගන්න. ඔයාලගේ ඇප් ස්ටෝර් එකෙන් හරි ප්ලේ ස්ටෝර් එකෙන් හරි ඇප් එක ඕපන් වුනේ නැත්නම් යන්න ප්ලේ ස්ටෝර් එකට හරි ඇප් ස්ටෝර් එකට හරි ගිහිල්ලා සර්ච් කරගන්න OKX කියලා. ඊළඟට සර්ච් අයිකන් එක ටච් කරගන්න. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා OKX by Bitcoin BTC කියලා. මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න. මෙන්න මෙතන තියෙන මේ ඇප් එක තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාට එතනින් ගිහිල්ලා තොන්න ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයාට මොනවාම හරි ගැටලුවක් ආවොත් 076-3153-018 කියන දුරකථන අංකයට මැසේජ් එකක් දාලා උදව් ලබා ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් මොනවද කරන්න ඕනේ සහ ඔයාලගේ ගැටලුව වලට පිළිතුරු ලබා දෙන්නම්. ඊළඟට ඔයාලට තියෙන්නේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මෙන්න මෙතන get කියන එක ටච් කරන්න. Android දුරකථනයෙන් නම් පාවිච්චි කරන්නේ ඉන්ස්ටෝල් කියන එක ලබා දෙන්න. හරි, ඔන්න දැන් ඇප් එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. මම ඕපන් කරගන්නවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් notification එක ලබා දෙන්නද කියලා. ඔයාලා කැමති නම් allow කියන එක ලබා දෙන්න. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් sign up to get rewards කියලා තියෙනවා. මෙන්න මෙතන sign up login කියන එක ටච් කරගන්න. ඊළඟට මේ විදිහට ඕපන් වෙනවා. මෙන්න මෙතන login කියලා තියෙනවා. මෙන්න මේ login කියන එක ටච් කරගන්න. ඔයාලට ෆෝන් නම්බර් එක පාවිච්චි කරන ලොග් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊමේල් එක ලබා දීලා ලොග් වෙනවා නම් මෙන්න මෙතන ඊමේල් කියන තැන ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙතන ඊමේල් එක ඇතුළත් කරගෙන නෙක්ස්ට් කියන එක ලබා දෙන්න තියෙන්නේ. මම ෆෝන් නම්බර් කියන එක ලබා දෙනවා. ෆෝන් නම්බර් එක ඇතුළත් කරගෙන ලොග් වෙන්න. දැන් ඔයාලා account එක හදාද්දී ලබා දුන්න ෆෝන් නම්බර් එක මෙතෙන්ට ඇඩ් කරගන්න. හරි, මම ෆෝන් නම්බර් එක ඇතුළත් කරගත්තා. ෆෝන් නම්බර් එක ඇතුළත් කරද්දී බිංදුව නොයොදා ඇතුළත් කරගන්න. ඊළඟට නෙක්ස්ට් කියන එක ටච් කරගන්න. ඊළඟට ඔයාලා account එක හදාද්දී ලබා දුන්න password එක මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඔයාලට බැරිවත් password එක අමතකයි නම් forget your password කියලා මේ තියෙන්නේ. මේක ටච් කරලා password එක අලුතින් හදාගන්න පුළුවන්. දැන් මම මෙතෙන්ට password එක ඇතුළත් කරගන්නවා. account එක හදාද්දී ලබා දුන්න password එක මෙතෙන්ට ඇතුළත් කරගන්න. හරි, password එක ඇතුළත් කරගත්තා. ඊළඟට login කියන එක ටච් කරගන්න. මේ විදිහට පසල් එකක් එයි. ඒක හරි තැනට අරන් ගිහිල්ලා මෙන්න මේ විදිහට නතර කරන්න. හරි, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් යනවා. ඒ කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරගන්න. ඔයා ඊමේල් එක දුන්නා නම් ඊමේල් එකට තමයි කෝඩ් එක යන්නේ. ඊමේල් එකට ගිහිල්ලා ඒ කෝඩ් එක ලබා දෙන්න. දැන් මම ෆෝන් නම්බර් එක ලබා දුන්න නිසා ෆෝන් නම්බර් එකට කෝඩ් එක යන්නේ. මම මැසේජ් එකට ගිහිල්ලා ඒ කෝඩ් එක ලබා ගන්නවා. මෙන්න OKX එකෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ටච් කරගෙන මෙන්න මේ කෝඩ් එක මම කොපි කරගන්නවා. ඔයාලත් මේ ආව කෝඩ් එක එක්ක මතක තියාගන්න නැත්නම් කොපි කරගන්න. හරි, ඔන්න කෝඩ් එක මම ඇතුළත් කරගත්තා. හරි, ඊළඟට මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් පාස් කියක් ඇතුළත් කරගන්න වෙනවා. මම maybe later කියන එක ලබා දෙනවා. ඔයාලා කැමති නම් continue කියලා ඔයාගේ පේස් එක හරි ඔයාට පාස් කියක් හරි ඇඩ් කරගන්න පුළුවන්. මම maybe later කියන එක ලබා දෙනවා. හරි, ඔයාට බලා ගන්න පුළුවන් පොංචිව පොංචි ටාස්ක් කීපයක් කරලා USDT 50ක් ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට කියලා දෙන්නම් කොහොමද USDT 50 ලබා ගන්න කියලා. දැන් ඔයාලා verify now කියන එක ලබා දීලා account එක verify කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා verify now කියලා. මෙන්න මේක ටච් කරගන්න. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් verify your identity කියලා මේ විදියට open වෙනවා. ඔයාට driving license එකක්, passport එකක් එහෙමත් නැතිනම් ID card එකක් use කරලා මේ account එක verify කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා verify now කියලා. මේක ටච් කරගන්න. හරි, ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් select your ID type කියලා මේ විදියට එනවා. ඔයාට මෙතන මුලින්ම country එක ශ්‍රී ලංකා කියලා ඔටෝ වැටිලා ඇති. ශ්‍රී ලංකා කියලා ඔටෝ වැටෙලා නැත්නම් මෙන්න මෙතන edit දීලා ඔයාලට ශ්‍රී ලංකා කියන එක ලබා දෙන්න පුළුවන්. ඊළඟට
ID type එක select කරන්න එනවා. මෙන්න මෙතන touch කරගන්න චූටි ඉතලයක් තියෙන්නේ. මේක touch කරගෙන ඔයා driving license එක දෙනකොට driving license එක national identity card ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත ලබා දෙනවා නම් මෙන්න මේ national ID කියන එක ඔයා passport එක දෙන කෙනෙක් නම් මේ passport කෙනෙක් touch කරගන්න. මෙතනදී ඔයාට driving license එකක් තියෙනවා නම් driving license එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද මේගොල්ලෝ recommend කරන්නේ ඒක. දැන් driving license එක නැත්තම් කලබල වෙන්න එපා. ID card එක හරි passport එක හරි දීලත් ඔයාට verify කරගන්න පුළුවන්. මම අත driving license එක ලබා දෙන නිසා driving license කියන එක උඩ touch කරගන්නවා. ඊළඟට මම next කියන එක ලබා දෙනවා. ඊළඟට කැමරාව access කරන්නද කියලා අහනවා. allow කියන එක ලබා දෙන්න. ඊළඟට ඩ්‍රයිවින් ලයිසන් එකේ ඉදිරිපස සහ ඩ්‍රයිවින් ලයිසන් එකේ පිටුපස කැප්චර් කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන ටච් කරගන්න මේ ටික් එකක් ලබා දෙන්න තියෙනවා. ඊළඟට ස්ටාර්ට් වෙරිෆිකේෂන් කියන එක ටච් කරගන්න. හරි. ඊළඟට මෙන්න මේ විදියට ඔයාගේ ID කාඩ් එක ලං කරගන්න. හරි. ඊළඟට මේ විදියට ඔයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක ලං කරගන්න. අප්ලෝඩ් කියලා මේ විදියට එනවා. ඊළඟට අහනවා පැහැදිලිව මේවා තියෙනවද කියලා. පැහැදිලිව තියෙනවා නම් next කියන එක ලබා දෙන්න. ඊළඟට driving license එකේ පිටුපස හරවන්න නැත්නම් ඔයා ID card එකෙන් යූස් කරන්න ID card එකේ පිටුපස හරවලා ඒකෙත් පැහැදිලි රූප රාමුවක් ලබා ගන්න. හරි. ඔයාගේ පැහැදිලිව රූප රාමුව ලැබිලා තියෙනවා නම් next කියන එක ලබා දෙන්න. ඊළඟට ඔයාගේ මොහොන verify කරගන්න තියෙන්නේ මෙතනදී සංග්ලාස් දාන්න එපා, මොහොන ආවරණ ඒ කිසිම දෙයක් දාන්න එපා. ඔයාගේ හොඳින් මොහොන පෙනෙන ලෙස හොඳට ආලෝකීය තිරදනකට යන්න. ඊළඟට next කියන එක ලබා දෙන්න. හරි. ඊළඟට ඔයාගේ මොහොන මෙන්න මේකේ රාමුවට ලබා ගන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට එනවා. දැන් ඔයාගේ සියලුම දේවල් කරා ඉවරයි. ඊළඟට මෙතන ප්‍රොෆයිල් අයිකන් එක ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් වෙරිෆයිඩ් කියලා පෙන්වන්න නැතුව pending කියලා පෙන්වන්නේ. ඊළඟට යම් කාල සීමාවක් අරගෙන මෙන්න මෙතන කොළපාටින් verified කියලා වැටෙනවා. ඒ කියන්නේ ඔයාගේ account එක verified වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සෙ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉස්සරහා තියෙනවා ඔයාට මොනවද කරන්න ඕනේ task කියලා. ඉතින් ඒවා කාලවලදී වෙනස් වෙනවා. ඔයා account හදා ගන්න කාලවලට අනුව විවිධ tasks තමයි එන්නේ. සාමාන්‍ය මුලින්ම හැම කෙනෙකුට වගේ කරන්න තියෙන්නේ account එක හදන එක, ඊළඟට account එක verify කරන එක, ඊළඟට deposit කරන task එක. ඉතින් මෙන්න මේවා කරාන් පස්සේ ඔයාලට rewards ලබා ගන්න පුළුවන්. ඒ හැම එකක්ම මෙන්න මෙතන පෙන්වනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩම තියෙන profile icon එක මේක touch කරලා පල්ලෙහාට යන්න මෙන්න මෙතන reward center කියලා තියෙනවා. මෙන්න මේ reward center එකේ ඔයාට අදාළ rewards තියෙනවා. ඉතින් ඔයා account එක හදාගත්ත මුල් දවස්වල ඔයාට vouchers ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සමහර කාලවල USDT හම්බෙනවා, ETH හම්බෙනවා, වෙනත් cryptocurrency හම්බෙනවා. ඉතින් ඒවා ඔයාට nominee ලබා ගන්න පුළුවන් මේ task කරලා. ඔන්න අදම ඔයාලට කියලා දුන්නා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත නිවැරදිව කොහොමද මෙන්න මේ account එකක් හදාගන්න සහ verify කරන්නේ. මෙන්න මේ වගේ videos දිනපතා නරඹන්න ඕන නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක ලායකත්ව වෙලා ඉන්න.